ආයිබෝවන්. දිනපතා විකාශය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් අද ඔබ හමුවන මම චානක සන්දීප. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ අභිනව චෛත්‍යයේ කොත පළඳවයි. ජාත්‍යන්තර සති සම්මේලනය නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී. මැතිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේදී ගර්භණී මව්වරුන් උදෙසා කළ සත්කාරය. වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පූර්වගාමීව බෞද්ධයා මාධ්‍ය ජාලයේ මුණිගුණ වර්ණ දේශනමාලාව දිනපතා. පොළොන්නරුව වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ඉදිකළ අභිනව චෛත්‍යරාජයන් වහන්සේගේ කොත පැළඳවීම සහ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ඉකුත් දිනක සිදු කෙරුණා. පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය පරිත්‍යාගය මත චෛත්‍යරාජයන් වහන්සේ ඉදිකර තිබෙනවා. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත ඉදිකළ අභිනව චෛත්‍ය නම් කර ඇත්තේ සංහිඳියාවේ මහා සෑරදුන් ලෙසයි. සුසිරිගම කලණ මිතුරු සංසදය සමගින් ප්‍රදේශවාසීන් මේ සඳහා ශ්‍රමදායකත්වය දක්වා තිබුණා. පූජනීය සංඝරත්නයේ ආශිර්වාදය මැද්දේ චෛත්‍ය කොත පැළඳවීම සිදු කළා. චෛත්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කෙරුණේ අනතුරු වයි. දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් පුණ්‍යෝත්සවය සමගින් එක්ව සිටියා. අධ්‍යාපන අමාත්‍යංශය සති පාසල් පදනම සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර සති සම්මේලනයේ අද කැලණියේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. පූජ්‍යපාද උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කරන ලද සති පාසල් සංකල්පයේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් තුල ක්‍රියාත්මක කිරීමට මේ වන විට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. පාස්තල තුල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී නිවැරදි සතිමත් බවින් වැඩ කටයුතු සාර්ථක වෙටි කිරීම සඳහා වූ පෙළගැස්ම ලබා දීමටයි සතිපාසල් සංකල්පය සැලසුම් කර ඇත්තේ. අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධ වෙමින් සමස්ත ශ්‍රී ලංකාවේ පාසල් තුල සියලු කාර්ය මණ්ඩලයන්ගේ සහයද සහිතව සතියකට තුන්වතාවක් උදේවරුවේ මෙම සතිපාසල් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයත් සමග ඒකාබද්ධ වෙමින් කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළා. එළමෙන වෙසක් බොහොය වෙනුවෙන් ජාතික සති දිනයක් ක්‍රියාත්මක කිරීමටත් රටවල් 114ක් එක්වන එළඹෙන යුනෙස්කෝ සම්මේලනයේදී ශ්‍රී ලංකාව හරහා ලෝක ගෝලීය සති දිනයක් නම් කිරීමටත් අපේක්ෂා කරන බවයි පූජ්‍යපාද උඩීරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළේ. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියා. අද මේ වගේ සම්පූර්ණ ජයග්‍රාහී තත්ත්වයකට පත් වෙලා අදාළ සිලුම දෙනා ඒ දෙන සහයෝගය දිහා බලනකොට සතුටින් අපවත් වෙන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වුණාට මම තියෙන වෙලාව තුළ පුංචි ඉදිරිපත් කිරීමක් කරන්නම් කාටත් වගේ තම තමන්ගේ ජීවිතයෙන් ආදර්ශයක් ගන්න. මම නිසන්වනේ පැවිදි වෙනකොට තනිකරම අරණ්‍ය වාසී භික්ෂුවක් විදිහට හිතුවේ පවුලේ අයගෙන් නෑදෑයින්ගෙන් සියල්ලගෙම වෙන් වෙලා තපසයි වනදිවියයි අරසා කරගන්න.
ඇත්තටම හරි වාසනාවන්ත වුණා ඒක කරන්න. මොකද හේතුව නිසන් වනේ ඒකට සුදුසුම තෝතැන්නක් වුණා. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට කොහොමද මට දොස් කිව්වා, නිදහස් අධ්‍යාපනය ලබන්න තියෙන ඉහළම මට්ටම තමයි ඉගෙනගෙන තියෙනවා. විශේෂයෙන් මේ වගේ පිරිසක් ඉස්සරහමට හරි සතුටක් තියෙනවා. මේක බෑ ලොකු දෙයක්. අපි නාමික වශයෙන් මේ කරාට අපි සීලුම දෙනා වග බලා ගන්න ඕනේ. අපි මැරෙන්න ඉස්සෙල්ලා තව එක්කෙනෙකුට මේ සතිය කියන එක හඳුනලා දුන්නොත්, ඒ මොකද ඔය වැඩ කරනවා මම 2000ක් විතර වගේ තත්ති අනුග්‍රහකයන් සමගයේ සියලුම දෙනා කියන දෙයක් තමයි අපි මේ දන්නේ නැහැ කියලා හිතුවට මේ සතිය කියලා කියන්නේ ජන්ම දායාදයක්. උප්පත්තියම අපිට ආපු දෙයක්. ශාක්‍ය සිංහාභි වන්දනා වෙසක් පොහොය දින වැඩසටහන් මාලාව මේ මාස 23 වෙනිදා අලුයම සිට පසුදා පහන් වනතුරු අඛණ්ඩව පැවැත්වීමට බෞද්ධ ආමාත්‍යාලය කටයුතු සූදානම් කොට තිබෙනවා. ඊට පූර්වගාමීව මුනිගුණ වරුණ ධර්මදේශනා මාලාව යටතේ තෙවැනි ධර්ම දේශනාව කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී අද පැවැත්ුණා. මැයි මාස පළමු වනදා සිට වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී මුනිගුණ වරුණ පූර්වගාමී ධර්ම දේශනා මාලාව දිනපතා ආරම්භ වන්නේ පස්වරු 4ටයි. එය බෞද්ධ ආමාත්‍යාලය ඔස්සේ සජීවී ලෙස විසිරුවා හැරෙනවා. අද දිනේ දේශන මාලාවේ තෙවැනි ධර්මදේශනය සඳහා පූජ්‍යපාද පුස්සල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කළ අතර, හෙට පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩම වීමෙන් සිවැනි ධර්මදේශනය පැවැත්වෙනවා. මේ අතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී භාග්‍යවතුන් වහන්සේ උදෙසා 108කින් සමන්විත ඖෂධ පූජාව සිදු කරමින් මුනිගුණ වන්දනා ඖෂධ පූජාමය පින්කමද දිනපතා පැවැත්වෙනවා. ජාතික චින්තනයේ ප්‍රමුඛ මහාචාර්යවරෙක් වූ මහාචාර්ය නලින්ද සිල්ලා මහතා ඊයේ අභාප්‍රාප්ත වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේදී අභාප්‍රාප්ත වන විට එතුමා 79 වන වියෙහි පසු වුණා. ජාතික චින්තනය වෙනුවෙන් ඍජු ස්වාධීන මතවාදයක පෙනී සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් වූ නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වන මොහොත දක්වාම ලේඛන කලාවේ නිරත වෙමින් ස්වාධීනව තම මතය ඉදිරිපත් කළ වියතෙක්. මාගේ ලෝකයේ මාක්ස්වාදයේ දරිද්‍රතාවය අපෝහකයේ රූපිකය ආදී කෘති ගණනාවක්ම ඒ මහතා විසින් ලියා පළ කර තිබෙනවා. අතිදක්ෂ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වූ නලින්ද සිල්වා මහතා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි චින්තන පරිෂදයේ නිර්මාතෘවරයායි. සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලෝපුරා එහි ආධිපත්‍ය විවේචනය කරමින් 1986 ඒ මහතා විසින් මාගේ ලෝකය කෘතිය රචනා කළා. අභාවප්‍රාප්ත නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති. මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් ඉක්උ දිනක ක්‍රියාත්මක කෙරුණා. ඒ ප්‍රදේශයේ තෝරාගත් ගර්භණී මවුරුන් වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක උඩරට අමරපුර නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මැදිරිගිරියේ අස්සජි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබුණේ. ප්‍රදේශීය පරිත්‍යාගශීලීන් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබුණා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්‍රී ගර්භණී මව්වරුන් 60 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙහිදී පරිත්‍යාග කළා. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු පිරිසක් ප්‍රජා සත්කාරක වැඩසටහන සමගින් එක්ව සිටියා. අද දවස පුරා අපේ විහාරස්ථානයේ තාවටිනා උතුම් සත්කාරක පින්කම් කීපයක් සිද්ධ කරන්න කටයුතු යොදලා තිබෙනවා. වසර 50ක පැවිදි දෙවියත් එක්ක මේ විහාරස්ථානයේ ඇසුරු කර ගනිමින් පුංචි දරුවෙකුසේ මේ විහාරස්ථානයට පැමිණිලා වසර 50ක්ම මේ විහාරස්ථානයේ ආගමික කටයුතු සිද්ධ කරමින් ජීවිතයේ වයස අවුරුදු 60ක් පිරෙන වෙලාවේ ඉතාමත්ම සතුටටපත් වෙන්න පුළුවන්. වයස අවුරුදු 60ක් වුණත් අවුරුදු 200ක 250ක් විතර වගේ කාල පරිච්ඡේදයක් දුව යන ලොකු වැඩ කොටසක් අපිට ඉටු කරගන්නට පුළුවන්කම ලැබීම පිළිබඳව මම ගොඩාක් සතුටටපත් වෙනවා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින සිසු දරුදරියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදරිව සංවිධානය කරන ආශිර්වාදාත්මක බෝධි පූජාවක් හෙට හවස 4ට ඓතිහාසික මහනුවර ගැටබේශී රාජෝපවනාරාම විහාරස්ථ බෝධින් වහන්සේ අභිසදී පැවැත්වීමට නියමිතයි.
කන්ද උඩරට දන්ත ධාතුන් වහන්සේ වැඩවාසය කරන ඓතිහාසික සෙන්කටගල පුරවරයට පිවිසෙන දොරටුවේම විරාජමානව වැඩවාසය කරන ගැටඹි ඓතිහාසික ජයමහා බෝධීන් වහන්සේ කියලා කියන්නේ පෘතුගීසීන් සමග ඇති වුණ ගන්නෝරු සටන ජයග්‍රහණය කිරීම නිමිති කරගෙන මේ ස්ථානයේ රෝපණය කරන ලද ඓතිහාසික ජයමහා බෝධීන් වහන්සේ. උන්වහන්සේ අභියස මේ ස්ථානයට දස දිශාවෙන් පැමිණෙන සියලු පින්වතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෑම සෙනසුරාදා දිනයකම ආශිර්වාද මහා බෝධි පූජාවන් පැවැත්වෙනවා. ඊට සමගාමීව අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් පරිදි රාජෝපනාරාම දායක සභාව විසින් සංවිධානය කරනු ලබන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන් සඳහා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පවත්වන විශේෂ ආශිර්වාද මහා බෝධි පූජාව මැයි මාස 4 වෙනි සෙනසුරාදා පසුරු 4ට ගැටඹි ඓතිහාසික ජයමහා බෝධීන් වහන්සේ අභියස සිදු කිරීම සඳහා කටයුතු සූදානම්ව පවතිනු. විශේෂ ආශිර්වාද ගාථාවන්, ඒ වගේම ජයපිරිත් දේශනාව, සෙත්පිරිත් සජ්ජහායනාවන් මැද්දේ පිරිත් නූල් බෙදා දෙමින් සියලු දූදරුවන්ට මානසික ශක්තිය වර්ධිනීම සඳහා, ඒ වගේම විභාගයේ නිසක ජය ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන මේ උතුම් වූ ආශිර්වාද මහා බෝධි පූජාව සඳහා සම්බන්ධ වී ආශිර්වාද ලබා ගන්නා හැටියට සියලු දෙනාටම කරුණාවෙන් ඒ පුවතත් සමගින් අදත් නියමිත සුසන්දේශය ප්‍රධාන පුවත් විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් එක්වීමේ හැකියාව ඔබට පවතින අතර අපගේ YouTube නාලිකාව ඔස්සේද දැන් ඔබට අප සමගින් සජීවීව එක්විය හැකි ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.